අමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स ए अपगे शास्त्रु सम्मा संबुद्धरजानन वहन्सेट अप हेमदिनागेम नमस्कारे वेवा बुदुरजानन वहन्से देशना कोट वदाल श्री सद्धर्मेटद अप हेमदिनागेम नमस्कारे वेवा बुदुरजानन वहन्सेगे धर्मे तुलिन सेनसुनु आर्य महासंगरत्नेटद अप हेमदिनागेम नमस्कारे वेवा सुपिन्वत्नी अदत्तोब इताम श्रद्धाविं धर्मश्रवणे करन्नटाई बनाहन्नटाई बलापुरोत्तु अन्ने पिन्वत्नी बुदुरजानन वहन्से अपट मतक कले मे पवतिन जीविते हरिम सारे बहुम टिकाई लोकु सारेयक् ने सियल्लम हरदाले अन्न सिद्ध वेनवा एक अदद हेटद අනිද්දාද කවදාද කියලා අපි දන්නේ නැහැ. කවදා හෝ යන්න වෙනවා. යන දවස වෙලාව ස්ථානේ දන්නේ නැති තරමටම අපි අසරණයි. කවදා හෝ යන්න වෙන නිසා ඊට මනස පුහුණු කරගන්න ඕන. මේ මනස පුහුණු කරගන්න ක්‍රියාවලිය නිවණේ එක්තරා නිර්වාණගාමි ප්‍රතිපදාවේ අපට අත්දකින්න ලැබෙන ඊටාම වැදගත් දෙයක්. අහිමිවීම තුල වෙන්වීම තුල හැරයාම තුල සියල්ල තුලම අපට අත්දකින්න ලැබෙන බොහොම වැදගත් දෙයක් ඒක මේ සියල්ල හැරදා යන තැනකට මනස පුහුණු කරගන්න සාමාන්‍ය කෙනෙකුට බුදුරජාණන් වහන්සේ හරියට උපකාර කරනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට වදාලා පුළුවන් තරම් ධර්මය ප්‍රායෝගිකව පුහුණු කරන ශ්‍රාවකෙක් වෙන්න කියලා. ධර්මය නිරන්තරයෙන් පුහුණු කරන ශ්‍රාවකෙක් වෙන්න කියලා. සාමාන්‍යයෙන් හිතේ ස්වභාවය අපි තේරුම් ගන්න ඕන. මොකද හිත ගැන තමයි බුදුරජාණන් වහන්සේ අපට අවධාරණය කළේ. හිත හදාගත්ත තැනක සියල්ලම හදාගත්ත වෙනවා. සියල්ල හදාගත්ත කියලා කියන්නේ හිත හදාගත්තා කියන එකයි. ඇඟ හදාගත්තා කියන තැනක සියල්ල හදාගත්තා වෙන්නේ නැහැ. හිත හදාගත්තා කියන තැනක සියල්ල හදාගත්තා වෙනවා කියන්නේ. අවලස්සන රූපයක් තියෙන කෙනා දුගතිය යනවා කියලා භාගතුන් වහන්සේ කවදාවත් වදාළේ නැහැ. අවලස්සන පෙනුමක් තියෙන කෙනා සතර පායට වැටෙනවා කියලා බුදුරජාණන් වදාළේ නැහැ. රූපේ අඩලුහුඩුකම් මත යම් කෙනෙකුගේ දුගතිය තීරණය වෙනවා කියලා හෝ සුගතිය තීරණය වෙනවා කියලා හෝ බුදුරජාණන් වහන්සේ අපට වදාළේ නැහැ. හැබැයි හිත අවලස්සන වුණොත් හිත ජරා වුණොත් හිත කුණු වුණොත් හිත අපවිත්‍ර වුණොත් හිත කළු පාට වුණොත් ඒ කළු පාට වෙච්ච අවපැහැගත් වෙච්ච අපගාමී චර්යා සහිත ජීවිතය කවදාවත් සුගතියට ගෙනියන්න බෑ. ඒ අවලස්සන හිත සුගතිය ගෙනියන්න බෑ. ඒ නිසා පින්වත්නි හිත හදාගන්න එක බුදුරජාණන් වහන්සේ අපට වදාළ දෙයක්. බුදුරජාණන් වහන්සේ මේ හිතේ ස්වභාවය අපිට මතක් කළා. ද්වේදා විතක්ක කියන සූත්‍රයේ හිතේ ස්වභාවය මතක් කළා. හිතේ ස්වභාවය තමයි මේ හිතේ ස්වභාවය තේරුම් ගන්න ඕන නේ හිතෙන් මිදෙන්න නම්. සියල්ලන්ගින්ම මිදීම තමයි අපේ ඉලක්කය. සියල්ලන්ගින්ම මිදීම පිණිස අපි හිත පුහුණු කරගන්නවා නම් අපි හිතේ ස්වභාවය තේරුම් ගන්න ඕන.
हिते स्वभावे तमाय पिन्वात्नी मेक तियन्ने द्वेधा वितक्क सूत्रे बलन्न हिते स्वभावे तमाय बहुल वशेम यम देयक हितनवना बहुल वशेम यम देयक हितनवना बहुल वशेम यमक कल्पना करनवना बहुल वशेम ए गणम हित हिता इन्नवना महानिनी हित नैमिला तीयन्नी ए पैत्तटमाई कियनो ए बहुल वशेम हितन देट बहुल वशेम कथा करन देट कल्पना करन देट ए पैत्तटमाई कियनो हित नैमिला तीयन्नी एक तमाई महानिनी मे हिते स्वभावय कियनो ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ධර්මයක් දියුණු කරන ශ්‍රාවකයා විසින් හිත හිතා ඉන්නේ බහුල වශයෙන් කල්පනා කර කර ඉන්නේ කාම විතර්ක නම් ඒ කාම විතර්ක පැත්තට තමයි යාගේ හිත නැමෙන්නේ කියනවා ධර්මයක් දියුණු කරන කෙනෙක් උනත් බහුල වශයෙන් කල්පනා කර කර ඉන්නේ ව්‍යාපාද විතර්ක නම් ඒ ව්‍යාපාද විතර්කේ පැත්තට තමයි යාගේ හිත බහුල වශයෙන් නැමිලා තියෙන්නේ කියනවා යම් ශ්‍රාවකෙක් විසින් ව්‍යාපාද විතර්කයේ මත වාසය කරමින් කේන්ති ගමනිමින් ගැටෙමින් හිතෙන් පුබුරමින් වාසය කරනවා නම් බහුල වශයෙන්ම මෛත්‍රී විහරණේ ඇති වෙන්නේ නැත්තම් මොකද බහුල වශයෙන් තියෙන්නේ व्यापाद वितर्क व्यापाद वितर्क तीन मैत्री वितर्क अक्नेत्तं बहुल वशे मैतिवेन्नि व्यापाद वितर्क माई कियनो ए पैत्तट माई हित नैमिलतीन्नि कियनो पिन्वत् महानिनी एक हरियत मिन्न मे वगे देयक् कियनो उपमावक् वदाला कोई वगेद वहिन काले इवर उनाम वहन काल इवर दस काल इवर नाम पायन मासेन इतर पायन मासेन को हेम तेनम गोयम सरूट हेदेन गोपाल गवयान रकिनी एक कालिट मे विदीट इतर गोपाल मे वहन काल इवर ना पक्षे ඒ තමන්ගේ ගවයන් රකින්න කියලා හිතාගෙන ගොයම මැද්දෙන් දැන් ගොයම පායන මේ වේගින් වැහලා දැන් ගොයම සස්ත්‍රීකව හොඳට වැඩිගෙන එනවා වැඩිගෙන එනකොට ගොපල්ලා ඒ ගවයන් ටික ගොයම මැදින් අරගෙන යනවා කියනවා ගොයම මැදින් ගොපල්ලා ඒ ගවපට්ටිය දක්කගෙන යනවා එතකොට දක්කගෙන යනකොට बुद्रजन से वादारण निकम गोयम पेतट हरण की निकंग हिमंडो नैत्तर की नो निकम गोयम पेतट हरण इतना केविटिंग गहांडो नो इतने गवयाट केविटिंग गहांडो नो इतने गोपाल केविटिंग गहन की नो ये गोपाल केविटिंग गहन को ऊटिक आयतन आयतरी गोयम पेतर की ऊहरेम गोयम पेतर की इतना गोपाल तवत्दिंड गहन आकनो नहीं तवत्दिंड गहन आकनो इतना दंगल दंगल के नियरी इसराट पानी नवा यहाट मेहाट दुअला अरे गोपाल विसी गोयमट हेरी केविटेन गागहा वालक्वनवा कियनो एतो कोटे एहाट मेहाट दुवन कोटे गोयमेट हरेन ए गावयाव गावयागी गमन मग गोपाला वालक्वनवा बुद्रजानांस वदाला पिन्वात महानिनी मे गोपाल्लेक मोकट दहनवा मे तरंग महांसी वेन्नी पिन्वात महानिनी हरकाट गोयम खंड इड दुन्नोत हरका गोयम कनकं मे गोपाल बलागन हिटियोत् एकिंग दांडुवन लेबिन्नी हरकटद
गोपाल लाटद गोपाल लाट हिरे विलांगु वेटेन्न वेन्नी हरकटद गोपाल लाटद गोपाल लाट दड गहन्नी गोपाल लाटद हरकटद गोपाल लाट गर्हा लबेन्नी हरकट बनी नैनी हरक दाकबु मिनिहट बनी मे आदि एकी मेकी नोकी नाना विदाकारे खरदर गोन्नकट मे गोपाल लाट पैटलेन्न वेनवा ये पैटलेन्न वेन बाव गोपाल दान्नो कीनो एकाई कीनो मे तारवाटु करला हिमीट गोयमिंग नियरिंग यहा पैतर मे गावे पान्न गाते अन्न ए वगे पिन्वत महानिनी ओबत मे हिते स्वभावे तेरुंगान्न कीनो हिते स्वभावे तेरुंगान्न हिते स्वभावे मुकद्द बहुल वसेम यम देयकट हितनवा नं कल्पना करनवा नं एकम हित हित इन्नवा नं ए पैत्तरम हित नैमिला तियेन्नी एतकोट ए पैत्तरम हित नैमिला तियेनकोट हरियट गोपा मे गावेया कुंबुरुम गावेया निरायासेम गोयम पैत्तरट नैमिला इन्नवा वगे एतकोट एकट विकल्पे येदुवे नैत्तं एकट विकल्पे येदुवे नैत्तं अमारु वेटेन्नी कवुद अमारु वेटेन्नी पिन्वत्नी वेन कवुरुवत् नेमेयि अमारु वेटेन्नी गोपाल्लम तमाय गोपाल्ला गोडाक प्रश्न वलट मुहुण देन्न वेनवा गोपाल्ला बरपतल अमारुवक वेटेनवा ए वगे मे हित पंचकामेट यट वेन तनकट हित हदागत्तोत् अपि अमारु वेटेनवा विशाल अमारुवक वेटेनवा एतुर ए पैत्तरम हित नेमुनहम तमाय मे अर्बुदय मातु वेन्ने पिन्वत्नि बुदुरजानन वहन्से अपट वदाला निरंतरेन्म अपे जीविते तुल मूलिक स्वभावयक् विदियट धातुवक् विदियट अपे हिते रैंदिला तीनो कामय धातुवक् विदियट अपे हिते रैंदिला तीनो कामय एतोट धातुवक् विदियट कामे अपे हिते रैंदिला तीयन कोट पिन्वत्नी ඒ කාම ධාතුව නිසාම නිරන්තරයෙන්ම අපේ හිත තුල කාම සෙනෙහසක් උපදිනවා. ඒතරයි කාම සෙනෙහසක් උපදීම නිසාමයි පින්වත්නි අපේ හිත තුල මේ ලොකු කාම ස්නේහයක් පුදුමාකාර විශාල කාම ස්නේහයක් උපදින්නේ. ඒතරයි කාමයන්ගෙන් මුසපත් වීම නිසා තමයි කාම පිපාසයක් අපි තුල හටගන්නේ. काम पिपासें इन्न कोट तमाई काम चंदे अकपे हिते बलवत्लेस कमेत्ता कामयन क्रिया तिवेन्नी काम चंदे अकतिवेच्च तनक तमाई काम देविल्लक काम परिदाहय अकपे हिते हटगान्नी काम परिदाहय अकतिवेच्च तनक तमाई कामयन पिलिबंद नेवत नेवत लोकेट पिविसिमिन सोयान्नी कामयन सोयन कोट सितिं कायिं वचनिं कर्म रस वेला තව දුරටත් ප්‍රතිසන්දියට අවස්ථාවක් හැදෙනවා. එතකොට මේ බඳු ලෝකයක බුදුරජාණන් වහන්සේ තමයි හිතට තරවටු කරන රහස හිතට තරවටු කරන විදිහ ගැන අපට කියලා දුන්නේ. හිතට දඬුවම් කරන විදිහ ගැන භාග්‍යවතුන් වහන්සේ තමයි අපට පැහැදිලි කළේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේවා නිකම්ම කිවදාලා නෙමෙයි. බුදුරජාණන් වහන්සේ මේ කාරණා අපට නිකාම ඔයේ ආවට ගියාට පැහැදිලි කළා නෙමෙයි බුදුරජාණන් වහන්සේ අපට මේව පැහැදිලි කළේ හේතු සහිතවයි ඒ වගේම මේවා ප්‍රායෝගිකව අධ්‍යක්ෂපු ශාස්ත්‍රවරයෙක් විදිහටයි මේවා ගැන අපිට කියලා දුන්නේ උන්වහන්සේ මේ ගත කරපු ජීවිතය තුළ ප්‍රායෝගික අධ්‍යක්ීම් ලබලයි ඒ අධ්‍යක්ීම් තුළ හිතන විදිහේ රසයක් නොමැතිකම නිසායි උන්වහන්සේ අපට මේ පණිවිඩය කියලා දුන්නේ එතකොට මේ පණිවිඩය තුල අපිට බුදුරජාණන් වහන්සේ මතක් කළා මේ සම්පූර්ණයෙන්ම මේ ලෝකේ රතියක් හදාගන්නේ නැතුව සම්පූර්ණයෙන්ම නිත්‍යයක් හදාගන්නේ නැතුව ඒ කියන්නේ රැඳිලා ඉන්න ලොකු කැමැත්තක් හදාගන්නේ නැතුව මේ ලෝකේ පවතින සියලුම සංස්කාර ධර්මයන් පිළිබඳ කාලකිරෙන විදිය අපිට වදාලා දැන් මේ පින්නතුන් මාත්‍රිකාවක් විදිහට අද මේක සිහි කරලා තියෙනවා පංච උපාදානස්කන්ධේ සාමී චතුරාර්ය සත්‍ය අවබෝධයට නිවන් පසක් කර ගැනීමට මේ ගිහි ජීවිතයට උදව් වෙන ධර්ම කතාවක් කරන්න කියලා
මේ ගැන ඉතින් අපි විවිධ දේශනා කරලා තියෙනවා. ගිහියන්ට හරියන විදිහටමයි අපි හැමදාමත් මේ දේශනා කරන්නේ. ඕනෑම ගිහියෙකුට අවංකව උමනාව තියෙනවා නම් මේ කියන විදිහට හිත හසුරුවාගෙන ධර්මයේ කරා පැමිණෙන්න බැරිකමකුත් නැහැ. මොකද මේ ගතවන ජීවිතේ මිනිසුන්ගේ හීන ලෝකේ තියෙන ගිහි ජීවිතේ හීන ලෝකේ තියෙන්නේ ධර්මල්ලු හදාගෙන ගෙවල් දොරවල් ටිකක් බලාගෙන පරම්පරාවත් රැකගෙන පරම්පරා අභිමානයත් ආරක්ෂා කරගෙන පවතින්නයි. දෙමව්පියන්ගේ ලෝකෙත් ඒක තමයි තියෙන්නේ. දෙමව්පියන්ගේ ලෝකේ තියෙන්නේ මේ දරුමුණු බුරෝ බල බලා ඉස්සරහට යන්නයි. ඒක කොච්චර ලොකු කාම බැම්මක් කිව්වත් මිනිසුන් දීක දැනින්නේ නැහැ. ලොක් මේක මහ බරපතල කාම බැම්මක් ඒ ගැන එච්චර අවධානය යොමු කරන්න එපා කිව්වට මිනිසුන් දීක ඒ තරම් දැනින්නේ නැහැ පින්වත්නි. ඒක දැනින්නේ නැති තරමටම කාමච්ඡන්දේ විසින් අපිව යට කරගෙන ඉන්නේ, අපිව පාගගෙන ඉන්නේ. කාම ඡන්දේට අපි යට වෙලා ඉන්නේ. දැන් සමහර කාල තිබුණා බොහෝ දිනෙකගේ ජීවිතවල ධර්මීය වැඩෙනකොට ඒ අය දැනගත්තා මේ ධර්මයේ තියෙන අසිරිය. එතකොට මේ ධර්මයේ තියෙන අසිරිය දැනගෙන ඒ අය සියල්ල හැරදමා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න මාර්ගය තුල පිළිවෙත් පුරන්න පැමිණුණා. ඒ පිළිවෙත් පුරන්න පැමිණ ධර්මීය පිළිවෙත් පුරනකොට ඒ අය කාමී දැක්කේ නිකන් ගිනි ගොඩක් වගේ. ඒ අය කාමී දැක්කේ නිකන් ණයට ගත්ත දෙයක් වගේ. ඉල්ලපු ගමන් දෙන්න වෙන දෙයක් වගේ. ඒ අය කාමී දැක්කේ හරියට මේ බල්ලෙකුට දාන ඇට කාලක් වගේ. සාරයක් නැහැ තියනවා කියලා බල්ලට හිතෙනවා. ඒ අය කාමී දැක්කේ හරියට පින්වත් නී මේ මස් කපන මේ කොටේ වගේ මස් කෑල්ල කැපෙනකොට කොටෙත් කැපිලා යනවා ටිකක් කැපි කැපි යනවා නමුත් කපන්නේ මස් කෑල්ල දාන්නෙම නැතුව කොටේ කැපෙනවා. ඒ වගේ මේ කාමයන් විඳිනකොට කාමයන්ට මුසපත් වෙනකොට ඒ මුසපත් වීම තුළ තමන්ගේ ආධ්‍යාත්මීර පාර වදිනවා කියලා මිනිස්සු මිනිසුන්ට තේරෙන්නේ නැහැ. ධර්මයට ආපු කෙනා දැක්කේ නිකන් කාමී කියන්නේ මස් කපන කොටේ වගේ. කාමී කියන්නේ හරියට කඩුව වගේ පිහිය වගේ. කොච්චර මස් කැපුණත් පිහියෙන් තමයි මස් කැපෙන්නේ. නමුත් පිහියට අයිතිද මස් ටික? පිහියට අයිති නෑ. කාමී කියන්නේ සුපින කූපමා කාමා. කාමී කියන්නේ හරියට සිහිනයක් වගේ. සිහිනෙන් කොච්චර දේවල් මිනිස්සු දකින්නවද? සිහිනෙන් කීයක් දේවල් මිනිස්සු දකින්නවද? සිහිනෙන් ගෙවල් දොරවල් දකින්නවා, ලස්සන ලස්සන මාලිගා දකින්නවා, ලස්සන ලස්සන කාම සම්බන්ධතා දකින්නවා, බොහෝ සම්බාධකයන් දකින්නවා. මේ මේ විදියට කාමයන් සම්බන්ධ බොහෝ කාරණා මේ සිහිනේකින් මිනිස්සු දකින්නවා. නමුත් සිහිනෙන් දකින්නකොට එයා ඇත්තට මේ සිහිනයත් එක්ක ජීවත් වෙනවා. එතකොට එයා මේ සිහිනේ රස විඳිනවා, සිහිනයත් එක්ක එකතු වෙනවා, සිහිනේ විඳිනවා. විඳිනකොට ඊට පස්සේ සිහිනෙන් අවදි වුණාට පස්සේ පියවි 100ට ආවට පස්සේ පොඩ්ඩක් හරි ඉතුරු වෙනවද? අර දැකපු වගේ 10න් එකක්, 100න් එකක්, 10000කින් එකකද පුංචි ටිකක් හරි ඉතුරු වෙනවද? නෑ. සුපින කූපමා කාමා. කාමී කියන්නේ එහෙම එකක්. ඒ නිසා තව දුරටත් කාමීම ඇලිලා ගැලිලා වාසය කරනවද නැත්නම් කාමීන් නිදහස් වෙනවද කියන එක තම තමාගේ సంతාණයට තම තමාගේ ආධ්‍යාත්මයට පැවරෙන වගකීමක්. තම තමාගේ ආධ්‍යාත්මයට පැවරෙන වගකීමක්. ඒ කාලිටියම් පංචකාමීට යට නොවුණු ජීවිත තිබ්බා. හාමුදුරුවන්ට උනත් තිබ්බා එහෙම. අද භික්ෂුවක් වුණත් කාමෙන් යට වෙන්න පුළුවන්. ඒ කියන්නේ ගිහි පැවිදි අපි හැමෝම කාමෙන් යට වෙලා යන්න පුළුවන්. එක හාමුදුරු කෙනෙක් රහත් වෙන්න, උන්වහන්සේ රහත් වෙන්න කියලා හිතාගෙන මහණ වුණේ. අම්මත් කැමති වුණේ මහණකමට. අන්තිමටම කොහොම හරි
අවසර අරගෙන අනේ අම්මේ මගේ හිත ඇදෙන්නේ පැවිද්ද පැත්තට මට කොහොම හරි මහාන වෙන්න අවස්ථාවක් දෙන්න එතකොට පුතේ උඹ කොහොමද මහාන වෙලා මොකුත් උඹට මහානකම කරගෙන යන්න බෑ අපිට ඉන්නේ එකම දරුවා මහානකමට යන්න එපා පැවිද්ද වගේ දෙයක් බොහොම දුෂ්කරයි අපේ පරම්පරාව ගෙනියන්න කෙනෙක් නෑ අපිට ඕවනි මතක් වෙන්නේ ඊට පස්සේ අසත්පුරුෂ කෙනෙක් එහෙම හම්බ වුණොත් විඳවනකොට හූල්ල හූල්ල ඉන්නවා ඒ කියන්නේ මේ පැවිද්ද කියන්නේ නොවටිනා දෙයක් විදියට සමහර අය සලකන්නේ තුරාහාඳුරු අර තරුණයා කිව්වා නෑ නෑ මගේ හිත නැමිලා තියෙන්නේ පැවිද්ද පැත්තට මම පැවිදි වෙනවා නැත්තම් මම මැරෙනවා කියලා කිව්වා මට නම් මේ කුණුකය තව දුරටත් පවත්වන්න උමනාවක් නැහැ මේ කාරියට ඇට සැකිල්ලකට මස් සොතලා ඒ මස් සොතලා පායට වලට මස් සොතලා අත් ඇට වලට මස් සොතලා සියලු ඇට කටු වලට මස් සොතලා ඒ ඔතාපු මස් නහර වැල් වලින් අම්මේ ගැට ගහලා තියෙන්නේ ඒ නහර වැල් වලින් ගැට ගහලා තියෙන මස් ටික හමකින් හොඳට වහලා තියෙන්නේ දොරවල් 9කින් නිරන්තරයෙන්ම මේ ශරීරේ අසුචි වැగిරෙනවා දොරවල් 9කින් නිරන්තරයෙන්ම අසුචි වැగిරෙනවා මේ වගේ කයක් මෙබඳුම අසුචි වැగిරෙන කයක් එක්ක පාස්වන්නේ කොහොමද බලන්න යවබෝදි මෙබඳුම කයක් එක්ක එකතු කරන්නේ කොහොමද මේ කය නඩත්තු කරන එකත් මම පිළිකුල් කර කර ඉද්දී තවත් මා වෙනුවෙන් කැපවෙච්ච කයක් මට නඩත්තු කරන්න බෑ මගේ හිත නැමින්නේ ඒ අසහාය මුනීන්ද්‍ර වූ තථාගතයන් වහන්සේගේ පැත්තටයි ඒ නිසා තවත් මට ඔය වගේ කතාවක් කියන්න එපා එතකොට අම්මා කිව්වා නෑ නෑ අපේ පරම්පරාව ගෙනියන්නේ කවුද කිසි කෙනෙක් නෑනේ පරම්පරාව ගෙනියන්න මේ දැන් මේ පරපුර ගෙනියන්න විදියක් නෑ කොහොම හරි මහාන වෙන්න එපා මේ ගිහි ජීවිතේ ගෙවන්න කිව්වා එතකොට කිව්වා මගේ අන්තිම කැමැත්ත මේක මම එක්ක මහාන වෙනව නැත්තම් මැරෙනවා ඒ කාලේ මිනිස්සු මැරෙන්න කරපු දෙයක් තමයි කෑම කන්න නැතුව ඉන්නවා කෑම වර්ජනය කරලා කෑම නොකා පාඩුවේ ඉන්නවා ඉතින් මෙහෙම කියද්දී අර මේ තරුණයාගේ යාළුවෝ කිව්වා ඕම ඉන්න දෙන්න එපා ඕම හිටියොත් එහෙම මැරිලෙයි මහාන වුණොත් ඔය කොහේ හරි ඉන්නේ නැත ඊට පස්සේ කැමැති කරවගත්ත එහෙනම් අපිට පේන මානික කොහේ හරි ඉන්න ඕන එහෙනම් මහාන වෙන්න දෙන්නම් කිව්වා ඉතින් ඔන්න මහාන වුණා මහාන වෙලා ටික කාලෙයි හොඳට ධර්මයක් දිනු කරගෙන හිටියා ඉන්නකොට යාගේ පරණ පෙම්වතිය මගකාරී ප්‍රේම පළහිලවකුත් තියෙන්න ඇති. එතකොට මේ පරණ පෙම්වතිය ආරංචි වුණා මෙන්න මහානකමට ගියා කියලා. දුවගෙන ආවා. දාඩිය දාගෙන දුවගෙන ආවා. කොයි ආරාමෙද කියලා හොයලා බැලුවා. බලලා ගියා. ගිහින් මිරිවැඩි සංගල ගැලෙව්වා එළියේ. මිරිවැඩි සංගල ගලවලා ඒ බොහෝම රූප සම්පන්න තරුණියක් රෝස පාට පැහැ සහිත සිරි මේ මේ පා සටහන් තිබුණා කියලා ඒ අපදානේ තියෙනවා. ඇය අර හාමුදුරුව ඉස්සරහට ගිහින් හොඳටම ඇඬුවා. කඳුළු පෙරාගෙන ඇඬුවා. කකුල් දෙක අර හාමුදුරුවන්ගේ කකුල් දෙක කඳුලින් තෙත් කරා. ඒ කියන්නේ කකුල් දෙක අල්ලගෙන තමයි අඬලා තියෙන්නේ. එතකොට මේ විදියට අඬලා කිව්වා ඔයාට ඕක හරියන්නේ නැහැ. ඔබඳු මහානකමක් ඔයාට ගැලපෙන්නේ නැහැ. ඔය මහානකමට ඔයා ගියපු එක හරියට මේ විශාල විලකට රාක්ෂේ කරක් ගත්තා වගේ. ඔයා ওই වගේ කාට වස්ත්‍රයකින් ඔයාගේ ලස්සන ශරීරය වහගෙන ඉන්න එපා. කිසි තේරුමක් නැති වැඩක්.
මෙහෙම කරමු දැන් බලන්න යා විකල්පයක් යෝජනා කරනවානේ මේ විදියට කරමු කොහොමද අපි දෙන්නම යමු ගිහි ජීවිතේට දැන් යා කොමත් ගිහි ජීවිතේනේ එයා කිව්වා අපි දෙන්නම යමු සිවුරක් තරලා ඊට පස්සේ අපි හොඳට කාම සම්පත් විඳිමු ඔයා තරුණයි මමත් තරුණයි අපි දෙන්නම තරුණයි තරුණ ජීවිතේ හොඳට කාම සම්පත් විඳින්න ඕන තරුණකම කියන්නේ එහෙම එකක් ඒ නිසා මේ තරුණකම ඔය විදියට කහට වස්ත්‍රයකින් වහගෙන ඉන්න එක කිසිම තේරුමක් ඇති වැඩක් නෙමේ ඒ නිසා අපි දෙන්නම දැන් ගෙදර යන් ගෙදර ගිහින් මං ඔයාට ඕන දෙයක් ගෙනල්ලා දෙන්නම් මං ඔයා වෙනුවෙන් ඕන දෙයක් කරලා දෙන්නම් ඒ ආදරය කරන කාලේ හිමනේ මං ඕන දෙයක් ඔයා වෙනුවෙන් කරන්නම් අපි දෙන්නම ගෙදර ගිහින් හොඳට කාම සම්පත් විඳිමු දැන් මේ කවුද යෝජනා කරන්නේ මේ හාඳුරුන්ට පරණ පෙම්වතිය තමයි මේ හාඳුරුන්ට කියන්නේ මං ඕන දෙයක් කරලා දෙන්නම් ගෙනත් දෙන්නම් ඔයාට ඕන දෙයක් මම කරන්නම් මං ඔයාත් එක්ක සිංගමනට උනත් කැමති එහෙම තමයි මුල් කාලේ කියන්නේ මං ඔයාත් එක්ක හිඟා කණ්ඩ උනත් කැමති පස්සේ නියවුල් වෙන්නේ ඉතින් මේ එහෙම කිව්වා එතකොට මේ මේ හාඳුරුණි කිව්වා මේ මම ඔයාට යෝජනාවකුත් කරන්නම් මොකක්ද යෝජනාව අපි දෙන්නම ගිහින් හොදට කාම සම්පත් විඳලා ජීවිතේ සන්ධ්‍යාවට එනකොට අවුරුදු 50 විතර පණිනකොට අපි දෙන්නම මහන වෙමු එතකොට අපි දෙන්නම මහන දැන් අද ওই වගේ කතාවක් උත් අහුවෙන්නේ නැද්ද අහුවෙනවා අද ඔහොම කතාවක් උත් ඉතයි මට මේ ආදරයටනේ කියන්නේ අනුකම්පාවටනේ මේ කියන්නේ ඉතින් ඇයි මහන වෙන්නත් කියමු මහන වෙමු කියලාත් කියනවනේ පස්සේ කියලා අනිවාර්යෙන්ම මොකක් හරි දෙකෙන් එකක් වෙනවා නමුත් දැන් මේ හාඳුරු බලන්න ඒ හාඳුරුන්ට එළඹ සිටි 100 තිබ්බා ඒ හාඳුරු කියනවා මම ඒක දැක්කේ හරියට මාර්යාට ඔපු ලාමක උගුලක් වගේ කියනවා මම ඒක දැක්කේ හරියට මාර්යාගේ තොණ්ඩුවක් වගේ කියනවා මම මේ ළඹ සිටි සිහිය ඇති කරගත්තා කියනවා. එතකොට හිත පරිස්සම් කරගන්න ඒ හාඳුනුට වැඩපිළිවෙලක් තිබුණා. අපිට අපේ හිත ප්‍රවේසම් කරගන්න වැඩපිළිවෙලක් නෑ. අපි ඕන දෙයකට අහු වෙනවා. ඔච්චර ලොකු කතාවෝන්නේ සුළු වර්ණනාවකින් අපි අහු වෙලා යනවා. අපිට ලංකාවේ ඉන්න මිනිස්සු අඳන්න හරි ලේසි. ඉතාම ස්වල්ප වර්ණනාවකින් අඳන්න පුළුවන්. ඒකට හේතුව තමයි අපේ ස්වභාවයෙන්ම අපේ හිත නෙත්තියට බරයි. නිරන්තරයෙන්ම රැඳිලා ඉන්න ඕන මේක හොඳට රැඳිලා ඉන්න ඕන තැනක් කියලා අපිට හිතෙන්නේ අපිට තියෙන සියලු සංස්කාර ගැන මොහොම ලොකු වර්ණනාවක් ප්‍රශංසාවක් අපිට තියෙන්නේ මහා ලොකු කැමැත්තක් තියෙන්නේ එතකොට මේ කැමැත්ත දුරු කරගන්න නම් මේ උපය ධර්මයන් පිළිබඳ යථාර්ථ අවබෝධයකට එන්න ඕන මේ කැමැත්ත දුරු කරගන්න කියලා අපි නිකම්ම කියන්නේ නැහැ මේ කැමැත්ත දුරු කරගන්න කියන අපි මේ නිකම්ම ඒ කියන්නේ මේකට හේතු සහිතවයි කියන්නේ නිකම්ම කියන්නේ හේතු සහිතවයි කියන්නේ මේ ලෝකේ තියෙන උපය ධර්ම කියලා දහම් කොටාංශයක් ඒ උපය ධර්මයන් කියලා කියන්නේ පින්වත්නි මේ ලෝකේ උපය කියලා කියන්නේ ඔය උපය සූත්‍රයෙන් එහෙම අපි මීට කලින් දේශනාවකුත් කරලා තියෙනවා උපය කියලා කියන්නේ උපාදානෙම නෙමෙයි. උපය කියන්නේ උපාදානෙම නෙමෙයි. උපය කියන්නේ තණ්හා මාන දිට්ටි වලට කියන පොදු වචනයක්. උපය කියන්නේ තණ්හාවටයි මානෙටයි දිට්ටියටයි කියන පොදු වචනයක්. එතකොට මේ උපය කියනකොට ඒකේ ඇස්සේ තණ්හාවක් තියෙනවා, මානයක් තියෙනවා, දිට්ටියක් තියෙනවා. එතකොට මේ උපය කියන ස්වභාවය නිසා අපිට මේ උපය ධර්මයන් පිළිබඳ යථාර්ථ අවබෝධයක් නැති වුණොත් අපිට කලකිරෙන්නේ නැහැ. අපිට මේ ලෝකයේ ගැනත් බාහිර ලෝකයේ ගැනත් නිරන්තරයෙන්ම අපේ හිතේ තණ්හාවක් තමයි උද්ගත වෙන්නේ. එතකොට තණ්හාවක් උද්ගත වෙනවා, මානයක් උද්ගත වෙනවා, දිට්ඨියක් උද්ගත වෙනවා. දෘෂ්ටිගත වෙනවා මගේ මයි මගේ ආත්මය මයි කියලා දෘෂ්ටිගත වෙනවා
එතකොට මේ උපය ධර්මයන් වලට අපේ හිත බැඳුනොත් ඒ කියන්නේ ලිංගතු කමක් පෑවොත් ඒ උපය ධර්මයන් වලට ලිංගතු කමක් පෑම තුල හිත නිදහස් වෙන්නේ නැහැ. මෙන් අපිට උවමනා මේ හිත නිදහස් කරගන්නයි මේ හිතෙන් නිදහස් වෙන්නයි අපිට උවමනා. එතන විමුක්තිය කියන්නේම නිදහස් වෙනවා කියන එකනේ. එතන අපිට උවමනා මේ හිතෙන් නිදහස් වෙන්නයි. එතන මේ හිතෙන් නිදහස් වෙනවා නම් නිදහස් වීම පිණිස බුදුරජාණන් වහන්සේ මතක් කළා මේ හිතෙන් නිදහස් වෙනවා නම් නිදහස් වීමට කැමති ශ්‍රාවකයා විසින් නිදහස් වීමට එකඟතාවයක් ඇති ශ්‍රාවකයා විසින් මේ උපය කියන ස්වභාවය පිළිබඳ අවබෝධයක් හදාගෙන ඒ පිළිබඳ අතර මෙතන කියන්නේ අනබිරතියක් හදාගන්න කියලායිනේ ඔය සබ්බ ලෝකේ අනබිරත් සංඥා ගැන එහෙම අපි කී දේශනා කරලා තියෙනවනේ ගිරිමානන්ද සූත්‍රය ඇසුරෙන් එතකොට අනබිරතියක් හදා ගන්නවා නම් මේ උපය තණ්හා වශයෙන් මාන වශයෙන් දික්ටි වශයෙන් ඇති කරගෙන තියෙන ස්වභාවය ගලව ගන්න ඕන එතකොට රූපය කෙරෙහි අපිට තියෙනවා තණ්හා මාන දික්ටි වශයෙන් පවතින ආධ්‍යාත්මික ස්තරය අපි රූපයට තණ්හා කරනවා මානයක් හදා ගන්නවා දික්ටියක් හදා ගන්නවා රූපේ මම කියලා හිතනවා මගේ කියලා හිතනවා මගේ ආත්මය කියලා හිතනවා වේදනාව මම කියලා හිතනවා මගේ කියලා හිතනවා මගේ ආත්මය කියලා හිතනවා නමුත් වේදනාව ස්පර්ශය නිසා ඇති වෙලා ස්පර්ශය නිරුද්ධ වෙනකොට ඉතිරි නැතුවම චුට්ටක්වත් ඉතිරි නැතුව පොඩ්ඩක්වත් ඉතිරි නැතුවම නිරුද්ධ වෙලා යන නිරෝධ ධර්මයක ඒක අපිට තේරෙන්නේ නැහැ එතකොට ස්පර්ශයෙන් හටගත් දෙයක් කියලා අපිට තේරෙන්නේ නැහැ එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ලෝකයේම හටගෙන ඉන්නේ මේ සමුදේ නිරෝධයක් තියෙන්නේ මේකේ කියලා අපිට තේරෙන්නේ නැහැ ඒක තේරෙන්නේ නැති කම නිසාම අපිට මේකට තණ්හා කරන ගතියක් අපිට තියෙනවා මේවා කෙරෙහි අපිටුල උපන් දික්ටිගත වීමක් අපිට තියෙනවා මේවා කෙරෙහි අපිටුල මානයක් තියෙනවා මගේ කියලා එතකොට මේ ස්වභාවය නිසා පින්වත්නි අපිට නිරන්තරයෙන්ම ජීවිතයේ අවබෝධයට නිදහස් වීම පිණිස අත්දකින්න ලැබෙන්නේ නැහැ. එතකොට මේ තුල චතුරාර්ය සත්‍ය පරයයි අපි දකින්න ඕන. කොහොමද දකින්නේ? මේ උපය කියලා කියන්නේ එමත් නැත්නම් තණ්හා මාන දික්ටි කියලා කියන්නේ දුකට හේතුව විදියට අපි දකින්න ඕන. මොකද දකින්න ඕන? තණ්හා මාන දික්ටි කියලා කියන්නේ දුකට හේතුව විදියට දකින්න ඕන දුක්ඛ සමුදය විදියට දකින්න ඕන තණ්හාව මානය දික්තිය කියලා කියන්නේ දුක හදලා දෙන දේ විදියට දකින්න ඕන මේ නිසා දුක හදලා දෙනවා දුක හැදෙනවා කියලා අපි දකින්න ඕන ඒ නිසා උපය නිසා විඳි දුක ගැනත් අපි කල්පනා කරලා බලන්න ඕන මේ තන් රූපේට තණ්හා කරපු නිසාම මාන දිට්ටි හදාගත්ත නිසාම මොන්න තරන්නම් අපි මේ රූපේ නිසා දුක් විඳලා තියනවාද මොකද මේක තණ්හා මාන දිට්ටි හදාගත්තට වැඩක් නැහැනේ පින්වත්නි මේක දැන් මගේ වසඟේ පවත්ව ගන්න බෑනේ මේක මගේ වසඟේ පවත්ව ගන්න බෑ එතකොට මගේ වසඟේ පවත්ව ගන්න බැරි රූපයකට මම තණ්හා කළොත් මානයක් හදාගත්තොත් දිට්ටියක් හදාගත්තොත් ඒකෙන් මට විශාල වෙනසීමක් තියෙනවා සැනසීමක් නෑ මට යහපතක් වෙන්නේ නෑ අයහපතක් වෙන්නේ මොකද මේ මගේ වසඟේ පවත්වන්න බැරි දෙයක් මම නිතර කල්පනා කරනවා මගේ වසඟේ කොහොමයි පවත් ගන්න ඕන කියලා නමුත් ඒක මගේ වසඟේ තියාගන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒක නිරන්තරයෙන්ම නිරුද්ධ වෙවි යන ධර්මයක් වෙනස් වෙවි යන ධර්මයක් විපරිණාමයට අයිති ධර්මයක් බින්දෙන ධර්මයක් කැඩෙන ධර්මයක් එතකොට එහෙම බින්දෙන කැඩෙන ධර්මයක් නිරතුරුව මගේ වසඟේ පවත්ව ගන්න හිතනවා කියන්නේ හරියට මේ පොඩි ළමෙක් සෙල්ලංගයක් හදාගත්තා වගේ නොදන්නා කම නිසා ඒ සෙල්ලංගේට පෙම්බඳින පුංචි දරුවෙක් වගේ අපි මේ රූපේට පෙම්බඳින්නේ එතකොට මේ උපය කියන ස්වභාවය අපි දකින්න ඕන පින්වත්නි දුකේ සමුදේ විදියට උපය නැති තැනක උපයෝ අවිමුක්තෝ කියලා කියන්නේ
उपय नैति तैनक अनुपयो विमुक्तो उपय नैति तैनक दुखें निदहास विमुक्ताई एमनां दुखे निरोधे विधियटत् उपय निरुद्ध वेन तैनक दुख निरुद्धाई कियला दकिन्न ओन मेके असे चतुरारी सत्य पर्याय दकिन्न ओन एमनां मे उपय धर्मयन्गेन इवत्वीम पिनिस उपय धर्मयन्गेन निदहास वीम पिनिस उपय धर्मयन्गे निदहास्वीम पिनिस अनुगमने कलयुतु प्रतिपदावत् अपि दकिन्न ओन मोकद्द प्रतिपदाव प्रतिपदाव तमयि आर्य अष्टांगिक मार्गय एक तमयि प्रतिपदाव एकत् अपि देख गन्न ओन एतोर एक अपिट देख गन्न पुलुवंकमक् तियेन्नम ओन पिन्वत्नि इति ए कुशलतावे अपि हेम केनेकुटम तियेन्न ओन त्रय कुशलतावे नैति उनोत्ते हम पिन्वत्नी अपट में कियन हिते निदहास विमुक्तिय अद्दकिन्न लैबिन्नी नै ए वगेम अपि दक्ष वेन्नोन उपादानय कियन स्वभावय गनत् अवबोधयक् हदागन एयिनुत् निदहास वीमट एतोट उपय कियन्नी तन्नामान दिट्टि वलट उपादानय कियला कियन्नी मोकटद उपादानय कियला कियन्नी उपादान दिट्टि उपादान सीलब्बत उपादान अत्तवाद उपादान कियन मेन्न मेवटयि उपादान उपादान එතකොට මෙන්න මේ උපාදානයන් කෙරෙහි අපිට පවතිනවා පුදුමාකාර ඇයි හොඳයි කමක්. එතකොට මෙන්න මේ වාක්‍යෙහි පින්වත්නි අපි තුල යම් කලකිරීමක් හදාගත්තේ නැත්නම් ඒ තුලම දුක හට ගන්නවා. එතකොට අපි මෙතන චතුරාර්ය සත්‍ය පරියාය දකින්න ඕන කොහොමද? උපාදානය කියලා කියන්නේ දුකේ හට ගැනීම. උපාදානය කියන්නේ दुखे हट गए दुख समुदय की उपादान विधीर दाकिन पोदे बुधरजान से देश दुख समुदय विधीर मुखद दुख समुदय विधीर तन्हाव नमुत मितन दीपिन्वत्नि संपूर्णेम अनभिरतिया कदागान श्रावक्या विसिन उपादाने पिलिबांधव उपादाने दाकिन्ने दुखे समुदय विधीटाई उपादान सीलब्बत उपादान अत्तवाद उपादान उपादान धर्मयान मिथन दकी दुखे समुदे विधि दुखे समुदे विधि दुखे समुदे विधि मिथने एक दकीनवा ඊළඟට පින්වත්නි එතකොට එතන දුක සමුදේ විදියට දකිනවා උපාදානෙන් නිදහස් වීම දුකේ නිරෝධේ විදියට දකිනවා උපාදානය නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විදියට දකිනවා සම්මාදිට්ඨිය මේක දැන ගැනීමම සම්මාදිට්ඨියේ මූලික ස්තරයේ විදියටයි මේ බුද්ධ ශ්‍රාවකයා Tamange නුවණ හසුරුව ගන්නේ ඊළඟට පින්වත්නි මේ පුද්ගලයා තුල බුදුරජාණන් වහන්සේ වදාලා මේ පුද්ගලයාගේ අභ්‍යන්තරේ නිකන් අබිනිවෙස් කරන ගතියක් තියෙනවා අබිනිවෙස් කරන ගතියක් මේ අබිනිවෙස් කරන ගතිය පිළිබඳවත් බුද්ධ ශ්‍රාවකයා දැනගන්න ඕන අබිනිවෙස් කියන්නේ අබිනිවෙස කියලා කියන්නේ අබිනිවෙස කියන එකේට දෙන්න පුළුවන් සරලම තේරුම තමයි සිතින් දැඩිව අල්ල ගන්නවා සිතින් තදින් අල්ල ගන්නවා මිහිතින් තදෙන් අල්ලගෙන ඉන්නකොට පොඩි ලාමක සතුටකුත් තියෙනවා ප්‍රීතියකුත් තියෙනවා හිතින් අල්ලගෙන ඉන්නකොට ප්‍රීතියකුත් තියෙනවා නැතුවාම නෙමෙයි අබිනිවෙස් කරනවා කියලා කියන්නේ හිතින් ගිලගෙන වැහැගෙන මේ බරපතල ආලයක් හදාගෙන බැඳිලා දකින් නැතුව ඉන්න බෑ කටහඬහන් නැතුව ඉන්න බෑ සුවඳ බලන් නැතුව ඉන්න බෑ ස්පර්ශයෙන් විඳින්න නැතුව ඉන්න බෑ කතා නොකර ඉන්න බෑ එහෙම ඊට පස්සේ කතා කරනකොට සුවඳ දැනෙනකොට ස්පර්ශය දැනෙනකොට
පින්වත්නි එතන පොඩි ප්‍රීතියකුත් තියෙනවා දැඩිව හිතින් අල්ලගෙන හිතින්ම ගිලගෙන හිතින්ම බැසගෙන ඉන්නවා ආත්ම වශයෙන් අල්ලගෙන ඉන්නවා එතකොට මම මගේ කියලා අල්ලගෙන ඉන්නවා එතකොට ඒක අයින් කරගන්න ඔය අපි විදර්ශනා කරන පරයයන් වලදී මතක් කරලා තියෙනවනේ ශුන්්‍යතානුපස්සින් භාවින්තෝ අත්තාබිනිවේසං පජහති අන්න අබිනිවේසය අත්තාබිනිවේසං ශූන්්‍යතාවය දකින්නකොට තමයි පංචස්කන්ධය ශූන්‍ය වශයෙන් දකින්නකොට තමයි සම්පූර්ණයෙන්ම ආත්ම වශයෙන් අල්ලගෙන ඉන්න එක මගේ හැරිලා යන්නේ ආ අබිනිවේස අත්තාබිනිවේසං අබිනිවේස් කරනවා දැඩිව හිතින් අල්ලගෙන ඉන්නවා අපි දැඩිව හිතින් අල්ලගෙන ඉන්නේ ඔය අබිනිවේස් විදර්ශනා ඥානය ඔය අපි ඔය 18 ආකාරයකට එහෙම විදර්ශනා ඥානෙ පැහැදිලි කරපු තැන්වල මේ අබිනිවේස් වචනේ තියෙන හැම තැනමනේ මේකට මම උදාහරණයක් මේ කිව්වේ මොකද්ද ශුන්්‍යතානුපස්සින් භාවින්තෝ අත්තාබිනිවේසං අබිනිවේසං අත්තාබිනිවේසං පජහති ශූන්‍ය වශයෙන් දකින්නකොට ලෝකයම ඒ ශූන්‍ය වශයෙන් දැකීම තුල සම්පූර්ණේම පංචස්කන්ධය ඒ විදිහට දැක්කාම යාතුල හිත සංසිඳිල යනවා ආත්ම වශයෙන් පවතින යමක් තියෙනවා නම් ආත්ම වශයෙන් ඒක ආය අල්ලන්න හිතෙන්නේ හේතු සහිතවයි ඇයි ශූන්‍යයිනේ ශූන්‍යයි ශූන්‍ය කියන්නේ හිස් කියන එකම නෙමෙයි ශූන්‍ය වශයෙන් දකින්නකොට ආත්ම වශයෙන් හිත හිටින්නේ ආත්ම වශයෙන් ඒ හිත හිටින්නේ ඔය ඒ අබිනිවෙස්ක අබිනිවෙස් ගිලගෙන බැහැගෙන ඉන්න ගතිය අයින් කරන විදිහයි මේ කියන්නේ. ওই විදිහට විදර්ශනා ඥාන ඔක්කොම ওই විදිහට කියන්නේ. අනිච්චානුපස්සන, දුක්ඛානුපස්සන, අනාත්තානුපස්සන, විරාගානුපස්සන, නිරෝධානුපස්සන, නිබ්බිදානුපස්සන, පටිනිස්සග්ගානුපස්සන ඊට පස්සේ වයානුපස්සන කීකි අපි ওই කතා කරන්නේ. කායානුපස්සන ඔක්කොම කියන්නේ හිත අබිනිවෙස් කරගෙන ඉන්න ගතියෙන් අයින් වෙන්නයි. ගිලගෙන බැසගෙන ආත්ම වශයෙන් අල්ලගෙන ඉන්නකොට ඒ ඉන්නකින් ආයින් වෙන. ඒකෙත් ස්වල්ප ප්‍රීතියක් වෙන. හැබැයි ඊට වඩා දසදහස් ගුණයකින් ලක්ෂ ගුණයකින් කෝටි ගුණයකින් වැඩි කළත් සීමාවක් හදාගන්න බැරි විදිහේ ප්‍රීතියක් ධර්මයේ තුල තියෙනවා. ඒක අපි අත් දකින්න ඕනේ. දැන් ඔය ආදීනමානුපස්සම් භාවින්තෝ ආලයාබිනිවේ සම්පජහති ස්කන්ධ ආදී මෙනෙහි කිරීම තුල ආලයක් විදියට ඇලුම් කරගෙන බැහැගෙන ඉන්න ආලයාබිනිවේසං බැහැගෙන ගිලගෙන ඒකටම යට වෙලා දැඩිව හිතින් අල්ලගෙන තුරුල් කරගෙන බදාගෙන ඉන්නවා එතකොට ඒක අයින් කරගන්න ආදීනව දකින්න ඕන රූපේ ආදීනව දකින්න ඕන ඇසේ ආදීනව දකින්න ඕන මොකද ඇසේ ආදීනව මේ ඇසෙන් රූප දැක්කට මේ ඇස තමන්ට මිතුරු වෙච්ච අවස්ථාවලට වඩා හතුරු වෙච්ච අවස්ථා වැඩි මේ ඔබේ ඇසේ ඇස ඔබට මිතුරු වුණාට වඩා හතුරු වෙච්ච අවස්ථා වැඩි මේ ඇහෙන් දකින්න රූපේ නිසා කොච්චරනම් කැළඹිලා තියෙනවද මේ ඇහෙන් දකින්න රූපේ පදනම් කරගෙන මොනතරම් ඇවිස්සීලා තියෙනවද අනිත් එක තමයි මේ ඇහැ නිසාම කී වතාවක් නම් പ്രേත ලෝකෙට වැටෙන්නේ නැද්ද දැන් මේ ඇහැ මහා ලොකු දෙයක් විදිහට අපි හිතුවට වර්ණනා කළාට අගේ කළාට මේ ඇහැ කොයිතරම් අමාරු විදාලා ඇද්ද එතකොට මේ ඇහි ආදීනවේ දකින්න ඕන මේ ඇහැ නිරන්තරයෙන් වෙනස් වෙලා යනවා ඇහැට පේන රූපයත් නිරන්තරයෙන් වෙනස් වෙලා යනවා චක්කු විඥාණයත් නිරන්තරයෙන් වෙනස් වෙලා යනවා චක්කු සම්පස්සයත් නිරන්තරයෙන් වෙනස් වෙලා යනවා චක්කු සම්පස්සජා වේදනාවත් නිරන්තරයෙන් වෙනස් වෙලා යනවා ඉතින් මේ වෙනස් වෙලා යන දෙයකට මං ආලේකරණ එක තේරුමක් නැහැ කියලා ආලේ ආබිනිවේසං ආලේට බැහැගෙන ගිලගෙන දැඩිව හිතින් අල්ලගෙන තුරුල් කරගෙන ඉන්න ගතිය අයින් කර ගන්න ඕනේ පින්වත්නි ওই විදිහට ඉතින් අපි දිගට දිගට එක ගැන කතා කරලා තියෙනවනේ යථා භූත ඥාන දස්සනම් භාවෙන්තෝ සම්මුහ අබිනිවේසං පජහති මුලාවෙන් දකින ගතියක් තියෙනවා නම් මුලාවෙන් දැකීම බැහැර කිරීම පිණිස මුලාවෙන් අබිනිවෙස් කරගෙන ඉන්නවා අපි මුලා වෙලා ඉන්නවා ඒකට යථා භූත ඥාන දස්සනම් භාවෙන් යථා භූත ඥානයෙන් තමයි මුලාවෙච්ච අබිනිවෙසය අයින් කරගන්න තියෙන්නේ මුලා වෙලා ඉන්නවා
රූපේට වේදනාවට සංඥාවට සංකාරයට මුලා වෙලා ඉන්නවා. එතකොට යථාභූත ඥාන දස්සනම් භාවින්තෝ. ඒකට යථාභූත ඥානයක් උපදව ගන්න. ඒ යථාභූත ඥානයක් උපදව ගන්නව නම් සමාධියක් උපදව ගන්න ඕන. සමාධියක් උපදව ගන්නව නම් ප්‍රීතියක් උපදව ගන්න ඕන. පස්සද්ධියක් උපදව ගන්න ඕන. සුඛයක් උපදව ගන්න ඕන. ඉතින් ඒව කරගන්න නම් භාවනා කරන්න ඕන. එතකොට එයාට මොකද වෙන්නේ? සම්පූර්ණයෙන්ම සමූහ අභිනිවේෂං මුලා වෙච්ච ගතියක් හිතේ තියෙනවා නම් ඒ මුලා වෙච්ච ගතිය හිතින් දුරු වෙලා යනවා. ඒක ක්‍රමයක්. ඉතින් මේ විදිහට ගොඩාක් අපි ඔය ගැන කියලා තියෙනවා. ඒ වගේම තමයි මේ අභිනිවෙස් කරන ගතිය අපි තුල ස්වභාවයෙන්ම පවතිනවා. අනිත් එක තමයි පින්වත්නි මේ අපි තුල යම් අනබිරතියක් උපදවා ගත යුතු බොහොම වැදගත් අවස්ථාවක් තමයි අනුසය ගැන. අනුසය වර්ග කීයක් තියෙනවද? අනුසය වර්ග 7ක් තියෙනවා. මොනවද? රාගානුසය, ඒකටම කාමරාගානුසය කියලා කියනවා. ඊට පස්සේ කාමරාගානුසය, පටිගානුසය, විචිකිච්ඡානුසය, මානානුසය, භවරාගානුසය, අවිජ්ජානුසය ආදි වශයෙන් අනුසය ධර්ම 7ක් තියෙනවා. ඒ මේ අපි හැමෝගෙම හිතේ ස්වභාවයෙන්ම පවතින දේවල්. මේවා ප්‍රශංසා කළ යුතු දේවල් නෙමෙයි. මේවා අගය කළ යුතු දේවලුත් නෙමෙයි. මේවා වර්ණනා කළ යුතු දේවලුත් නෙමෙයි. මේ අනුසය ධර්ම හිතේ ස්වභාවයෙන් පවතිනවා. මේ අනුසය බොහෝම චුට්ටක් තිබ්බත් ප්‍රතිසන්දියට මහා ලොකු උපකාරයක්. ප්‍රතිසන්දියට බොඩක් තිබ්බත් ඇති ප්‍රතිසන්දිය ලබන්න. එතකොට මේවා වර්ණනා කර කර ප්‍රශංසා කර කර අගය කර කර හිටියොත් මේවට ලකුණු දදා හිටියොත් පින්වත්නික භවයයි වර්ණනා කරන්නේ භවයටයි ලකුණු වැටෙන්නේ. එතකොට මේ මේවා කෙරෙහි අවබෝධයක් හදාගෙන මේවා කෙරෙහි සම්පූර්ණයෙන්ම ඉවත්විය යුතු තැනකට අපි හිත හදා ගන්න ඕන. මේවා ඕනම වෙලාවක හිත තුල පැන නගින්න පුළුවන් පින්වත්නි. ඕනම වෙලාවක් කලාවක් නෑ මේවට. කාමරාගානුසය ඕනම වෙලාවක පැන නගින්න පුළුවන්. අපි අත් දකින්න ඔය සැපේ අත්තේ කාමරාගානුසය හරි සතුටින් කැරකි කැරකි තියෙනවා. රාගානුසයෙන් තොරව අපි විඳින ඇසකනනාසය දිවකය මනස කියන අද්දකීම් ලෝකයේ තුල අපි කතා කරන සනීපයක් නැහැ. ওই සනීපේ තියෙන්නෙම කාම රාගානුසය නිසා. අනුසය වශයෙන් මුල් බැහැගත් ස්වභාවයක් හිත තුල තියෙනවා. සමහරවිට නැහැ වගේ පේනවා. අනුසය ඇත්තෙම නැහැ. ওই සමහර කාලවල හාමුදුරු මුලා වෙලා ඉඳලා තියෙන්නේ. මොකද මේකේ ටික කාලයකට ස්ථීරව නැති කරගන්න පුළුවන් වෙයි. ධ්‍යාන හිම උපදව ගත්තාම ධ්‍යාන උපදවගෙන ඉන්නකොට මේ කාමරාගානුසය ඇති වෙන්නෙම නෑ නෑ කියලාමයි හිතන්නේ. සමහරට ඒ වෙලාවට මුලා වෙනවත් මම එනං අවබෝධයට පත් වෙලා වෙන්නෑ කියලා. ඇති වෙන්නෙම නෑ පින්වත්නි හිටිගම. සමහර හාමුදුරුවෝ ඉඳලා තිනු අවුරුදු 54ක් රාගසිතක් ඇති වෙලා නෑ. අවුරුදු 54ක් රාගසිතක් ඇති වෙලා නෑ. එතකොට ඒ අවුරුදු 54ක් රාගසිතක් ඇති වෙන්නේ නැති විදියට ඒ හාමුදුරුවන්ගේ හිතේ කාමරාගානුසය ඇති වෙන්නෙම නැති විදියට හිත හදලා දුන්නේ ධ්‍යානේ. නමුත් ඒක ස්ථාවර නෑ. ඒක සමුච්ඡේද ප්‍රහාණයක් නෙමෙයි. නමුත් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන අධ්‍යාත්මිකව ඔය සමත භාවනා දියුණු කරලා විපස්සනා කරනකොට ප්‍රධාන වශයෙන් අර සප්තානුපස්සනාව ක්‍රමානුකූලව දියුණු කරගෙන යනකොට මේවා නැවත හිතේ හිටින්නෙම නැති විදියට උදුරලා ගැලවිලා විනාශ වෙලා යනවා. හරියට කරටිය කැඩිච්ච පොල් ගහක් වගේ. පොල් ගහක කරටිය කැඩුනම ආයෙ පැලවෙන්නේ නැහැ නේ. ආයෙ දළු දාගනී කියලා බලාගෙන හිටියට වැඩක් නැහැ කරටිය කැඩුනට පස්සේ. ඒ වගේ මේක උදුරලා දාලා අප්‍රාණික කරලා ගලවලා විනාශ කරලා දාන්න පුළුවන් තැනක් තියෙනවා. ඒකට විදර්ශනාව අත්‍යවශ්‍යයි. සමතෙන් අර ධ්‍යාන වලින් උපදවා ගන්න උපකාරාර්ථය තුළ අවුරුදු සමහරට 10 15 මේවා ඇති නොවන විදියට හිත හදාගෙන ඉන්න පුළුවන්. නමුත් මේවා ඕනම වෙලාවක පැන නගින්න බැරිද? පුළුවන්. ඒතර මේකේ අවදානමකුත් තියෙනවා. මේවා ඇති ඊට පස්සේ ඇති නොවනකොට මුලාවටත් පත් වෙනවා. හරියමං
ධර්මයක් කියවලා දේශනා අහලා ශ්‍රවණය කරලා දැන උගත් ධර්මදර විනීදර ස්වාමීන් වහන්සේලා සමග කතා කරලා තමන්ගේ ආධ්‍යාත්මික ප්‍රවේශම ප්‍රවේශය යම් කෙනෙක් තේරුම් නොගෙන හිටියොත් එහෙම යා සමාට මම සෝවාන් මම සකදාගාමි අනාගාමි අරහත් කියලා මුලාවටපත් වෙන්නත් පුළුවන්. එතන මේ කාමරාගානුසය ප්‍රකට වෙන්නේ නිතරම නමුත් මේක අනුසය වශයෙන් වැඩෙනවා හැම සුඛයක් තුලම. සැප විඳිනවා කියලා ඔබ කියන්නේ ඔය ඒ හැම සැප විඳීමක් තුලම කාමරාගානුසය තියෙනවා. හැබැයි නිරාමිස සුඛ වේදනාව තුල රාගානුසය නැහැ. හැම දුකක් කනස්සල්ලක් පීඩාවක් පසුතැවීමක් ඇති වෙන හැම වෙලාවකම පටිඝානුසේ හිතේ තියෙනවා. ඒ පටිඝානුසේ තියෙන නිසාමයි එකම කාසිය දෙපැත්ත වගේ ඔබ තුල පසුතැවීමක් කඩා වැටීමක් දුකක් දත් මිටි කන්නේ ගහන්න හිතෙන්නේ බනින්න හිතෙන්නේ එලවන්න හිත ඔක්කොම ඇති වෙන්නේ මොකද්ද? පටිඝා ඒක ඇවිස්සලා එනවා හේතු හැදෙනකොට. එතකොට ඒක ඇවිස්සලා එනවා ගැටීම පිළිකුල විදියට කලකිරීමේ ස්වභාවයෙන් පවායි ඔබට එළියට එන්නේ ඔබට ওই කලකිරීමේ සම මට දැන් එපා වෙලා මට කලකිරිලා තියෙන්නේ මේක ගැන කියලා කියන්නේ ඒ කලකිරීමස්සෙත් යථාභූත ඥානෙ මිශ්‍ර වෙච්ච කලකිරීමක් නෙමෙයි නං ඒකස්සේ ඒකාන්ත වශයෙන්ම පටිඝානුසේ තියෙන්නේ මට එපා වෙලා තියෙන්නේ මට පිළිකුල් මේක කීකී කියන්නේ එතකොට ඒ ඒකස්සේ තියෙන්නේ පටිඝානුසය මානානුසය මානානුසය කියලා කියන්නේ පින්වත්නි නිරන්තරයෙන්ම අස්මිමානෙ මෙතන කතා කරන්නේ මාන අනුසය තමන් තුළ බුදුරජාණන් සැබෑ අපිට ඉගැන්නුවා මානෙම පාවිච්චි කරලා ගැලවෙන්න එයාට පුළුවන් නම් ඇයි මට බැරි ඒ හාඳුරුන්න පුළුවන් නම් ඇයි මට බැරි ඒ හාඳුරු සෝවාන් වුණා නම් මටත් සෝවාන් වෙන්න පුළුවන් ආ එතනත් හදා ගන්නවා මා ඒ බලන්න මේ අනුසය ධර්මයන්ම පාවිච්චි කර කර පාවිච්චි කරගෙන මේ අනුසයෙන්ම පාවිච්චි කරන්න කියලා නෙමෙයි මේ අනුසේ මූලික ස්වභාවයෙන්ම පරිහරණය කර කර පරිහරණය කර කර ධර්මයේ කරා පැමිණෙنده ලස්සන පටිපාටියක් භාග්‍යතුන් වහන්සේ අපට ඉගැන්නුවා විචිකිච්ඡානුසේ ස්වභාවයෙන්ම විචිකිච්ඡාවක් අනුසයක් පවතිනවා බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන සංඝයා ගැන අතීත සංකාර ගැන අනාගත සංකාර ගැන වර්තමාන සංකාර ගැන ඉස්සර මම හිටියද මම හිටියනම් කොහෙද හිටියේ හිටියනම් ඇයි මට පෙනුන්නේ නැත්තේ ඇයි මට ඒව මතක නැත්තේ ඉස්සරහටත් මම ඉඳීද කොහේ යයිද මේක අන්තිම ජීවිතේද මේ විදියට නිරන්තරයෙන්ම විචිකිච්ඡා අනුසයක් අපි තුල පවතිනවා නෑ කියලා අපි හිතනවා පවතිනවා ඒ වුණාට නෑ අපිට නම් බුදුරජාණන් වහන්සේ ගැන සැකයක් නෑ කියලා මිනිස්සු කියනවා දැන් අපි ඒක සිද්ධියක් වූ දැන් බුදුරජාණන් වහන්සේ මහා සමයේ සූත්‍රයේ දේශනා කරනකොට දස දහසක් සක්වල දෙවිවරු පින්වත්නි බුදුරජාණන් සමීපයට එනකොට උන්වහන්සේ සම්පූර්ණ නිර්මිත බුදුරුවක් මවාගෙන උදා ගිරට පැන නැංග සරා සඳ මඬලක් වගේ අහසට පැන නැගලා බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාර්ය පෑවා කියනකොට මිනිස්සු සමහර කෙනෙක් කටේ කොනකින් ඉනාවෙන්නත් පුළුවන් නිර්මිත බුදුරුවක් මැවුවා කියනකොට සමහරට ඉනා යන්න පුළුවන් එතකොට ඒක එසකයි මේ සැකය නිරන්තරයෙන් උද්ගත වෙවි එනවා මේවා ගැන ගොඩාක් දේවල් කියන්න පුළුවන් මෙන්න මේ අනුසය ධර්මයන් පිළිබඳව අවබෝධයක් හදාගෙන තමන් දිහා බලාගෙන අනබිරතියක් හදාගන්න බලන්න පින්වත්නි අවිජ්ජානුසය දුක්ඛේ දුක කියන එක ගැන නොදන්නාකම සමුදය ගැන නොදන්නාකම නිරෝධේ නොදන්නාකම මාර්ගයේ නොදන්නාකම මේ නොදන්නාකම නොදන්නාකම කියන ස්වභාවයේ පදනම් කරගෙනත් එයාට මේ ධර්මයේ පැත්තට එන්න හිතේ සම්පූර්ණ මිදීමක් හදාගන්න භවයේ ගැන කලකිරීමක් හදාගන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ ධර්ම ගැන වඩාත් නුවණ පිහිටව ගන්න. ඒ පිහිටව ගත්තාම දුක නිමා කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධය තුලින් ඔබට පුළුවන් මේ පණිවිඩය විස්තර කරගන්න. ඔබ හැම දිනාටම ධර්මාවබෝධය ජීවිතාවබෝධය පිණිස මේ දේශනාමය කුසල් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං